සුබ සන්ධ්‍යාවක්. ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. තවත් නව ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි. උතුරු නැගෙනහිර සංවර්ධනයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ආධාර ලබා දෙන බවට බ්‍රිතාන්‍යෙන් සහතිකයක්. ජනපති සතු බලතල 2015 ඉඳන් පාවිච්චි කරන බලය මේ දැනුත් පාවිච්චි කරනවා. ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන තුරු. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති SB. බදු අභිහාචනා කොමිෂන් සභාව සක්‍රිය කෙරේ. ඇමරිකා ජනපති මාධ්‍යවේදියෙකු පන්නා තමයි. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා දිවුරුම් දුන්නා. බන්දුළු ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. SM චන්ද්‍රසේන මහතා සමාජ සයිබල කැන්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළෙඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සාලින්ද දිසානායක මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දුන්නේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස CB රත්නායක මහතා දිවුරුම් දුන්නා. අනුර ප්‍රියදර්ශනයාපා මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. බෙතර අමාත්‍යංශ කිහිපයක් සඳහා ලේකම්වරුන්ද පත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා ලෙස JJ රත්නසිරි මහතා ජනාධිපතිතුමා අතින් සියපත්වීම් ලිපිය ලබා ගත්තා. SG කොඩිකාර මහතා ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර සිටිනවා. RWR පේමසිරි මහතා මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබුවා. උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකය සිවුණවරටත් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඉකුත් මාස දෙක තුළ එය ඉතා සක්‍රිය ලෙස උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙනු අතර එම කටයුතු අත්කරගෙන ඇති ඉහළ ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිතුමා සිය සතුට පළ කළා. දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධෙන් පසුබෑමට ලක් වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කරමින් එහි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම උදෙසා ජනාධිපතිතුමා පසුගිය අගෝස්තු මාසයේදී විශේෂ ජනාධිපති කාර්යසාධන බලකය පිහිටවනු ලැබුවා. මෙම විශේෂ ජනාධිපති කාර්යසාධන බලකය උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සුවබලන අතර තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදු කරනවා. ප්‍රමුඛ අවශ්‍යතාව පිළිබඳ සලකා බලමින් එම ක්ෂේත්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. සිවවන වරටත් අද රැස්වුණු ජනාධිපති කාර්යසාධන බලකයේ නව වැඩපිළිවෙල ඉතා ශක්තිමත්ව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසුවා. එහිදී ජනාධිපතිතුමා තවදුරටත් ඉල්ලා සිටියේ එම වගකීම් ඉටු කිරීමට සාමූහිකව සියලු පාර්ශ්වයන්ට එක්වන ලෙසයි. එහිදී උතුරු නැගෙනහිර පළාත්වල පානීය ජල සම්පාදන කටයුතු විධිමත් කිරීම සහ ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු කඩිනම් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණා. එම පළාත් තුළ මතු ඇති සංවර්ධන ගැටලු සහ ජනතා අවශ්‍යතා පිළිබඳ තොරතුරු පළාත් ආණ්ඩුකාරවරුන් මෙහිදී ඉදිරිපත් කළා. පළාත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනයේ වෙනුවෙන් ගෙන යන වැඩසටහන් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. මඩු පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු වල මෙන්ම අලිමංකඩ ලුණුලේවායේ සංවර්ධන කටයුතු ඇතුළු තවත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතියද මෙහිදී සලකා බැලුණා. ශ්‍රී ලංකාවට අරමුදල් ලබා දීම අඛණ්ඩව සිදු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා. ආසියා ශාන්තිකර කටයුතු භාර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල් මහතා මේ බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන එමිලි තෝන්බරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට පවුම් මිලියන 7.9ක අරමුදල් ලබා දීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 2016-2019 යන කාල සීමාව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා. පැවති දීර්ඝකාලීන යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා සහය ලබා දෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. තවද ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය රැකීම මානව හිමිකම් තත්ත්වය සහ සංහිඳියාව පසුබිම් කරගෙනයි මෙම ආධාර මුදල් ලබා දෙන්නේ. මීට අමතරව තවත් පවුම් මිලියනයක අරමුදල් ප්‍රමාණයක් යුද්ධයෙන් අවතැන්නුවන් නැවත පදිංචි කිරීම සඳහා ලබා දුන් බවද සඳහන් වනවා. බදු අභ්‍යාචනා කොමිෂන් සභාව සක්‍රිය කිරීමට නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බදු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු හෙක්ටර් යාපා මහතා පත් කර තිබෙනවා. විනිසුරු සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස් ස්වර්ණජෝති යන මහතුරුන් එහි සෙසු සාමාජිකයන් වනවා. බදු කොමිෂන් සභාව පිහිටුවීම තුළින් බදු ගෙවන්නෙකුට යම් ගැටලුවක් වේ නම් ඉක්මනින් විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පිළිබඳව දුක්ගෙනවිල්ලක් තිබේ නම් ඒවාද බදු අභ්‍යාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකි. එම අභ්‍යාචනා විභාග කිරීමෙන් අනතුරුව දේශීය ආතයම් දෙපාර්තමේන්තුව හෝ රේගු දෙපාර්තමේන්තුවේ තීන්දු හා නියමයන් සංශෝධනය කිරීමට කොමිසමට බලය හිමිවනවා. බදු ගෙවන්නන් ඉදිරිපත් කළ අභියාචනා 224ක් මෙවන විට කොමිසම හමුවේ නොවිසදී තිබෙනවා. කොමිසම යළි සක්‍රිය කිරීම තුළින් ඊටද විසඳුම් ලැබෙන ඇති බවයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑ වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දා සිට බලාපොරොත්තු විය හැකි බව කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස් කාලයේදී තවදුරටත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනෙන් බැහැරට ගමන් කරලා දිවයිනට නිරිත දිග මුහුදු ප්‍රදේශවල තියෙන්නේ. ඉදිරි දිනවල මේක ක්‍රමෙන් විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල 10 වෙනිදායින් පස්සේ වැසි තත්ත්වය අඩුවේ. ඒ වුණත් පස්නාහිර දකුණු සබරගම මැදින් වගේ පළාත්වලට තවදුරටත් හවසට වැසි බලාපොරොත්තු වෙනවා. මුහුදේ කාල ගුණය ගත්තොත් නිරිත දිග මුහුදු ප්‍රදේශවල තවදුරටත් ඒ පද්ධතිය බලපෑම තියෙන නිසා විශේෂයෙන්ම ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඒ වගේම කෙටි කාලීන තත්සුලන් ඇති වෙන්න පුළුවන්. අනිකුත් මුහුදු ප්‍රදේශවල දැන් ওই පද්ධතිය නිසා ලොකු බලපෑමක් නැති වුණත් විපුරුම් සහිත මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිසේත් නොයන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මාසයක් දෙකක් ඇතුළත පළාත් සභා කැඳවීමේ කටයුත්ත අපට ඉෂ්ට කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතාමතා කල්දම්මි තිබු මේ පළාත් සභා ඡන්දය නව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඉක්මනින්ම කැඳවයි. ඒක තමයි අපේ පළවෙනි කාර්ය. දෙවෙනි එක තමයි ලබන අවුරුද්දේ අගටම ජනාධිපති මැතිවරණේ. එතනම මාස 7ක් ගිය තැන තමයි අපි මහා මැතිවරණයක් පිළිබඳ තීන්දුවක් ගන්න. ඒ නිසා කිසිසේත් පාර්ලිමේන්තු ඡන්දයක් සඳහා යන්නෙම නෑ. ඒ වගේමයි නීතිමය කොච්චර ඉඩ කඩ තිබ්බත් ජනමත විචාරණයකට අපි යන්නේ නෑ. එහෙම යන්න අවශ්‍ය නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ තිලංග සුමතිපාල මහතාද අදහස් දැක්වුවා. කතානායකතුමා ජනාධිපතිතුමා හම්බෙලා නොවැම්බර් මාසේ 2 වෙනිදා කියනවා ගෙසට් එක පිළිගන්නවා. අලුත් අගමැතිතුමාට කඩපාඩම් කරන සියල්ලම සලසනවා. ඒ අනුව කුමාර සේත්තිගේ මහත්මයා ඒක ජනමාධ්‍යවේදී අලුත් අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කඩලේකම මනිර පාර්ලිමේන්තු අගමැති කාර්යාලයේ වැඩපාර. දිනේෂ් කොමාරද මහත්මයා අලුත් සභානායක වෙන සමානායක කාර්යාලයේ වැඩපාර. එස්.පී. සානායක මහත්මයා හෙට ගිහිල්ලා ආණ්ඩුපක්ෂයේ සංවිධායකනික වැඩපාර කරනවා. අගමැතිතුමා ගිහිල්ලා අගමැතිතුමාගේ මල්පාරේ තියෙන අගමැති නිල කාර්යාලයේ වැඩපාර කරනවා. අගමැතිතුමා අගමැතිතුමාට අමතරව මුදලම කෙරෙන්න ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ වැඩපාර කරනවා. එහෙම වැඩපාර කරනවා වැඩපාර කරනවා. පස්සේ දැන් කියනවා ක්‍රියාත්මක මමත් සභානායක. ක්‍රියා සභානායක නම් මොකද සභානායක කාර්යාලයේ වැඩපාර කරන දිනේෂ් කුමාරව. අපි කුව විශ්වාස භංගයක් ගේන්න මහින්ද රාජපක්ෂ මහත්තයා. ඇවිල්ලා එතුමා පරාජය කරන්න. පරාජය කරන්න එතුමා එතකොට තීන්දුවක් අරගෙන ඉල්ලාස්සේ. විශ්වාස භංගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයාට ගේන්න බැරි නිසා පොඩි පොඩි පක්ෂ අල්ලගෙන තමයි මේ කරුණ ජයසිංහ මහත්මයාගේ පුටුව පාවිච්චි කරමින් මේ රට සම්පූර්ණ විදායකය සහ ව්‍යවස්ථාදායක අර්බුදයකට තල්ලු කරන්න යන්නේ. මේක මේ රටේ මිලියන 21ක් ජනතාව හප්පලේ විලක් කරන්න 83ක් ගේන්න තමයි මේ හදා. අපට 113ද 116ද පෙන්වීම කිසිම ගැටලුවක් නැහැ.
අපිට බෞතරයක් ඉන්න නමුත් ඒකට හරි නීත්‍යානුකූල ක්‍රමවේදී අනුගමනය කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කරනු ආර්ථික ප්‍රතිපත්ති ඉතා කනගාටුදායක බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය කාලේ අපේ ආර්ථිකයේ මෙහෙයවීම පිළිබඳ විශාල ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව නිසාම ලංකාවේ ආනයන භාණ්ඩවල මිල රුපියල ඩොලරයට එරෙහිව අවපාත වීම නිසා විශාල ප්‍රශ්නකට අපි මුහුණ දුන්නා. ඒක ණයබර නිසා සිද්ධ වෙනවා කියලා කිව්වත් ඒක කිසිසේත්ම ඇත්ත නෙවෙයි. මුදමල්ල දන්නවා අපේ ප්‍රධාන වශයෙන්ම හම්බන්තොට වරාය චීනය සමග හවුල් කිවිසුමකට එළමීමෙන් බදුදීම හරහා ඇත්ත වශයෙන් විකිණීමක් වුණේ. විකිණීම හරහා ඇමරිකාන් ඩොලර් බිලියන 1.1ක් අපිට ලැබුණා. ඉතින් අපි කල්පනා කරුවා ඒ වෙලාවේ ඒකෙන් ණය ගෙවන්න පුළුවන්. නමුත් ඒකෙම වෙලා නැහැ. ලංකාවේ ගම්මිරිස් වගාව විශාල ආදායම් ගෙන දෙන ගම්මිරිස් වගා කරන අයට තිබුණා. වියට්නාමෙන් ගෙනාපු බාල ගම්මිරිස් එකතු කළා අපේ වට මිශ්‍ර කළා අපි ඉන්දියාවට ඇරියි. එතකොට අපේ මිල විශාල වශයෙන් පාළ වැටුණා. කොහොමද ඒක උනේ? කවුද ඒ ලයිසන් එක දුන්නේ කියන එකට අදටත් අපිට පිළිතුරක් නැහැ. කජු වලටත් ඒකමයි උනේ. රබර් වලටත් ඒකමයි. නියඟේ නිසාම වී අස්වැන්න විශාල හානියක් සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවල ක්‍රියා කරපු ආකාරය පිළිබඳවත් මේ ආර්ථික මෙහෙවන අයට කිසි වැටහීමක් තිබුණේ නැහැ. උපාදනය වැඩි කරන්න දිරි දෙන්නේ නැතුව බදු ක්‍රමය වැඩි කෙරුවා. කිසිම ආර්ථික ප්‍රබෝධයක් ඇති වුණේ නැහැ. තෙල් මිල සූත්‍රයක් ගෙනාවා. ඒ සූත්‍රය සම්පූර්ණයෙන් වැරදි. ඒතන සූත්‍රයක් නැහැ. සූත්‍රයක් වෙනුවට තිබුණේ මිල ගැලපුමක් විතරයි. ලංකාවේ දේශපාලනයේ ලොකුම ප්‍රශ්නේ තිබුණේ ආර්ථික පිළිබඳ ගැටලුව. රුපියල ඩොලර රේට එරෙහිව විශාල වශයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. එවැනි අවස්ථාවක තමයි අතිගරු ජනාධිපතිතුමාට මේ ආණ්ඩු පෙරලියක් කරන්න සිදු වුණ ප්‍රධාන හේතුව. එක පැත්තකින් සහන දෙමින් අනිත් පැත්තෙන් දේශීය අංශය දියුණු කිරීමට අර අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිතුමා හැටියට ක්‍රියා කරන ගමන් අපේ ආර්ථික ස්ථාවරය කිරීම අපේ යුතුකමක් හැටියට අපි සලකනවා. මම හිතනවා එක්සත් ජාතික පක්ෂයට අපේ වාගේ රටක ආර්ථිකය මෙහෙවන්න පුළුවන් උවමනාවක්වත් හයියක්වත් දැක්මක්වත් වැඩපිළිවෙලක්වත් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අද තිබෙන මේ දේශපාලන කුණාටුව පහව ගියන් පස්සේ මහජනයාට දැනෙන හොඳ සේවාවක් කරන්න අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එකම ප්‍රතිපත්තියක ගමන් කළ හැකි ප්‍රගතිශීලී කණ්ඩායමක් එකතු වී නව ගමනක් ආරම්භ කළේ පසුගිය රජය සමයේ අරාජකව තිබූ රට යලි ගොඩනැගීමට බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජනත මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ආණ්ඩු ව්‍යවස්ථාවේ ගත්තොත් රජයේ ප්‍රධානිය, ආණ්ඩුවේ ප්‍රධානිය, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය, ජනාධිපති. දැන් ඔක වෙනස් වෙලා නැහැ 19 වෙනි සංශෝධනයේ. මං අහන ප්‍රශ්නය විධායක ජනාධිපතිවරයාට තව තිනව අවුරුද්දයි මාස දෙකක් නිල වශයෙන් 2020 ජනවාරි 9 වෙනිදා දක්වා. මේ විධායක ජනාධිපතිවරයාට ඊළඟ අවුරුද්දයි මාස දෙක දක්වා රයිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යතුමත් එක්ක වැඩ කරන්න බැරි නම් ප්‍රතිපත්තිමය ගැළපීමක් නැත්තම් දැන් මොකද්ද ගන්න දින විකල්පය? එතුමා පැහැදිලිව සඳහන් කළා ඒ පක්ෂේම නායකකාරකාදීන්ට එවැනි ආරාධනාවන් කළා තිබ්බා. හැබැයි ඒ අය ඒක බාරගත්තේ නැහැ. එහෙමනම් ඊළඟ විකල්පයට යන්න ඕනේ. මාධ්‍ය මගින් වාර්තා කළා තිනෝ දිනපත අපුවත්පත්වල කතානායකතුමා පිළිගන්නවා අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කරමින් නීතිඥ මහත්මේ නීතිපතිවරයා ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව කල් දැමීමට තිබෙනා වූ ප්‍රතිපාදන පිළිබඳව සහ ජනාධිපතිවරයෙකුට තිබෙනා වූ නයිසાર્ගික බලය පිළිබඳව ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ කරුණු වාර්තා කළා. ඉතාම පැහැදිලිව ගැසට් පත්‍ර දෙකම අද නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි ඒ අනුව කටයුතු කරගෙන යන්නේ ආණ්ඩුව හැටි. කිසිගෙනෙකුට රට අරාජික වෙනවා කියන කාරණේ කියන්න බෑ. රට අරාජික වුණේ පහුගිය ආණ්ඩු කාලේ රටේ විධායකයටයි රටේ ආණ්ඩු කරන අයටයි එකට වාඩි වෙලා තීන්දුව ගන්න බැරි නම් ප්‍රතිපත්ති ගැටෙනවා නම් එන්නේ එතනයි රටක් අරාජික වෙන්නේ. ඒ අරාජිකත්වය නැති කරන්න තමයි එකම ප්‍රතිපත්තියක මත පිහිටා යන්න පුළුවන් කණ්ඩායම් එකතු වෙලා අද මේ වෙනස කළා තින්නේ. මේක රටේ ජනතාවට දැනෙනවා තේරෙනවා. ජනතාව අතිබහුතරයක් මේ පසුපස ඉන්නවා කියන එක ඉතා පැහැදිලිව අපි කියනවා. 2015 දී අගමැතිවරයා පත් කරන විට ජනාධිපතිතුමා සතුව පැවති බලතල ඒ අයුරින්ම අදත් එතුමා සතුව පවතින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ජනාධිපතිතුමාගේ මුල් අවස්ථාවේදී ගත්ත තීරණය අගමැතිතුමා පත් කරනවා රනිල් වික්‍රමසිංහ. මන්ත්‍රීවරු 42ක් ඉන්න පක්ෂයකට අගමැතිකමක් දනතුරක් ගන්න පුළුවන්. මේ පාර පත් වීමත් ඉවත් කිරීමත් දෙකම කරෙත් අර ප්‍රතිපාදනය යටතේමයි. අකුරක් වෙනසක් නැහැ. අද මේක මතු කරනවා. එකද වචනයක් ජනමාධ්‍යෙ මතු කරාද දිමු ජයරත්නගේ පින්තූරයක් අදැම්මද? දිමු ජයරත්න ගමේ ගොවියගේ පුතෙක්නේ. මෙයා ධනපති පන්තියේ කුරුඳුවත් එක්කෙනගේ පුතෙක්නේ. එකම නීතිය එකම වගන්තිය යට තමයි මේ තීරණ අරන් තියෙන්නේ. 19 සංශෝධනයෙන් ඒක වෙනස් කළ නැහැ. ජනාධිපතිතුමාගේ තියෙන බලය පරමාධිපත්‍ය තුලින් එන බලයක්.
ඒකට අත තියන්න කාටවත් බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පරමාධිපති බලයක් දීලා නැහැ. ඔහු 225න් එක්කෙනෙක් පමණයි. ඉදාග ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට පරිවර්තනය වෙලා නැහැ. 19 සංශෝධනයෙන් අතරමඟ ඇවිල්ලා නැවතිලා තියෙනවා. 20 සංශෝධනය ගේන්න තිබුණා ගෙනාව නැහැ. ගේන්න බැරි වුණ හේතුව මොකද? පාර්ලිමේන්තුව විසිරුවා ඇරියා මහා බැංකුව බැඳුම් කරේ නිසා. නැත්තම් 20 සංශෝධනය එනවා. ඒකට මේ අර්බුදය ඇති කරේ රනිල් වික්‍රමසිංහ. බලපෑම් කරලා පාර්ලිමේන්තුව විසිරහැරා තමන්ගේ හොර තක්කඩි මගඩිකන් වහගන්න ඕන පාර්ලිමේන්තුව විසිරහැරලා. ජනාධිපතිතුමා කියන්නේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, ත්‍රිවිධ හමුදාවේ නායකයා. 2015 පාවිච්චි කරපු බලය මේ දැනුත් පාවිච්චි කරනවා. හෙටත් පාවිච්චි කරන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන තුරු නව අග්‍රාමාත්‍යවරයෙකු උපත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීම රටේ වාසනාවට දූවක් බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එකමුතුවේ නියෝජිතයන් මෙම අදහස් පළ කළා. 2015 ජනවාරි 8 යහපාලනය සමග මැතිවරණ වලින් බලයට එන්න බැරිව සිටි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය අතුරු මාර්ගයකින් තමන්ගේ අතට බලය දැහැගත්තා. මේක දැන් සාක්ෂි සහිතව එළිවෙමින් තිබෙනවා. මේ ඊයේ පෙරේද ජනාධිපතිවරයාම කියනවා එතුමා ජනාධිපති වෙලා දවස් 2-3 ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් ඇවිල්ලා කියනවාය ඔබතුමා සතු සියලු බලතල රනිල් වික්‍රමසිංහට දෙන්න කියලා. ඒක කළේ නෑ ඔහු. රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන චරිතයේ සමාජ ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කිරීම. ඒකෙදි ඔහුට අවශ්‍ය වෙළඳපොළක් නිර්මාණය කරා. ඒකෙදි රට කැඩුනට ඔහුට ප්‍රශ්නයක් නෑ. ඒ මතවාදයට ආගමක් නෑ, ජාතියක් නෑ, සભ્યත්වයක් නෑ, සංස්කෘතියක් නෑ. වෙළඳපොළ තමයි එහි කේන්ද්‍රය වෙන්නේ. එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ නේස්බි සාමිවරයා කරපු ප්‍රකාශය. නේස්බි සාමි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝලයෙක් නෙවෙයිනි. ඔහු බ්‍රිතාන්‍යයේ සිටින කන්සර්වටිව් දේශපාලනඥයෙක්. ඔහු කියනවා මේ ජනාධිපතිවරයා ගත්ත තීරණය ව්‍යවස්ථා විරෝධී කිසිවක් නැහැ. ඔව් අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය දේ එංගලන්තෙත් වෙනවා. වෙන රටවලත් වෙනවා. රනිල් වික්‍රමසිංහේ ආණ්ඩුවට තව මාස 2ක් මේ රට පාලනය කරන්න ලැබුණා නම් නොවැරදීම ඒක මේ රටේ ජාතිය අවසාන වෙන්න පුළුවන්. රට බෙදෙන ජාතිය විනාශ කරන විවස්ථාව කොහොම හරි එළියට දක්වනවා. මොකද ඒක එළියට දක්වන්න සිදු වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ පත් කරේ බටහිරයෝ වෙන කිසි දෙයකට නෙමෙයි. එකම අභිප්‍රාය තමයි මේ රට විදේශිකයන්ට පාවා දෙන විවස්ථාව සම්මත කර ගැනීම. කථානායකවරයාගේ ක්‍රියාකලාපය හමුවේ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. එක දෙයක් අපි තේරුම් ගන්න ඕන. ওই පාර්ලිමේන්තු වැඩි බලය ගැන කතා කරන උදවියට රටේ ජනමතයේ වැඩි බලයක් තියෙනවා. මේ බහුතරය ගැන කතා කරන කණ්ඩායමට රටේ ජනමතයක් නැහැ. මේකල ජනතාවෙන් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ වැඩි බලය ගැන කතා කරන්නේ. කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද රැකී උත්තා විසින් වරප්‍රසාද කඩමින් විවස්ථාව කඩමින් ජනාධිපතිවරයාගේ නියෝගෝලට පිටින් ක්‍රියාත්මක කරනවා. තොර පාර්ලිමේන්තුව මෙහෙයවන්නා ජනාධිපතිගේ විධායකයේ නියෝග පිළිගන්නේ නැත්තම් ඊට එරෙහිව කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම එතන ව්‍යවස්ථා අර්බුදයක් තියෙනවා. තොර දැන් මේ කථානායකවරයා විසින් ගත්ත පියවර නිසා තමයි දේශපාලන අර්බුදයේ ව්‍යවස්ථා අර්බුදයක් බවට පරිවර්තනය වෙන්නේ. නැවතත් ප්‍රවෘත්ති. කථානායකවරයාගේ හැසිරීම ඉතා පක්ෂග්‍රාහී බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා පවසනවා. එම සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. 19 ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂවරුන්ගේ දේශපාලන ජීවිත අවසන් කරන්න උත්සාහ කරන ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. පැහැදිලිවම පුද්ගලික අභිමතාර්ථ මත තවත් ආණ්ඩුක විමර්ශනාවක් සංශෝධනයක් රටරගෙන ආපු තත්ත්වයක් තමයි අපිට පේන්න තිබ්බේ. රනිල් වික්‍රමසිංහගේ බලය වැඩි කරන්න ගත්ත උත්සාහ අපිට පේන්න තිබ්බා. අද වෙනකොට ඒක අසාර්ථක වෙලා තියෙනවා. කරු ජයසූරිය මහත්මයා මේ අද හැසිරෙන්නේ කොළපාට කණ්ණාඩි දෙකක් දාගෙන කොළපාට ලෝගුවක් පළඳගෙන. ඉතින් ඒ නිසා අද කරු ජයසූරිය මහත්මයා මේ රටේ කථානායකවරයෙක්ගේ භූමිකාව නෙමෙයි රඟ දක්වන්නේ. එතුමාට තියෙන බලය එතුමා අඳුනන්නේ නැතුව මේ වෙන විට පක්ෂග්‍රාහී කටයුතු කරනවා. මේ රටේ විවස්ථාදායකයේ සාමාන්‍ය සභාව හැසිරීමේ බලය පමණ ඔහුට තිබෙන්නේ. රටේ යහපත වෙනුවෙන් ජනාධිපතිතුමා ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සියලු දෙනාගේ යුතුකම සහ වගකීම බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. ව්‍යවස්ථානුකූලව රටේ ආරක්ෂාවට ජාතියේ ආරක්ෂාවට ඉවහල් වන අන්දමේ ඉතා වැදගත් තීරණයක් ගත් අවස්ථාවක්. විදේශ රටවල් අපේ මේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීම එතරම් සුදුසු කාර්යයක් නෙවෙයි. කථානායකවරයා මීට වඩා වගකීමකින් යුතුව ක්‍රියා කිරීම ඉතාම අවශ්‍ය වෙනවා.
ජනාධිපතිතුමා ගත්ත තීරණය රටේ ක්‍රියාත්මක වීමට ඉඩ සලසලා කටයුතු කිරීම තමයි හැම කෙනෙකුගේම යුතුකම් හා වගකීම වන්නේ. මේ රටට භාග්‍ය උදාවන කාල පරිච්ඡේදයක් මෙලමයි කියන එක අපි සතුටින් සඳහන් කරනවා. හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන රටට ආදරයක් තිබෙනවා නම් තමන්ට අහිමි වෙච්ච දුරේ අත්හැරලා ගිහිල්ලා මේ කාරණයට තව උදව් දෙන එකයි සත්පුරුෂයෙක් හැටියට කළ යුතු වන්නේ. මේ යන ස්වභාවයට අකුල් හෙලමින් ජනතාවට නොයෙක් විදිහේ වැරදි ප්‍රකාශන සිද්ධ කරමින් කටයුතු කිරීම නෙවෙයි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැදගත් යුතුකම වෙන්න ඕන. වගකීමකින් තොර පිළිතුරු සපයන අගමැති කෙනෙක් අපිට දකින්න ලැබුණේ ජාතියේ නාමයෙන් නිහඬ වෙලා තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ නව ආණ්ඩුවට ඉඩකඩ ලබා දීම යුතුකමක්. එතුමා නව අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් තාමත්ම දූරදර්ශීව ගත්තු වටිනා තීරණයක් විදිහට සිහිපත් කරනවා. ශ්‍රේෂ්ඨ නායකයෙකු විදිහට සියලු දේවල් පිළිබඳව හොඳින් හොයලා බලලා උදාර නායකත්වයේ යටතේ රට පැත්තෙන් ජාතිය පැත්තෙන් මේ සියලුම පැතිකඩ වලින් මේ රට යහපත් යනකට ගෙනේවි කියන දැඩි විශ්වාසයක් අපි තුල තිබෙනවා. එකම වේලාවක දිවයින පුරා කොස්පැල ලක්ෂ 5ක් රෝපණය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ මකින් ක්‍රියාත්මක කර ඇති අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා කොස්පැල දසලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. එහි තවත් අදිරක් යටතේ කොස්පැල ලක්ෂ 5ක් රෝපණය කිරීමට පියවරගෙන ඇත්තේ බිම ව්‍යාපෘති ජාතික උත්සවයයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණේ. මේට සමගාමීව ගොවිජන සේවා මධ්‍යස්ථාන 560ක් නියෝජනය වන පරිදි දීපව්‍යාප්ත මට්ටමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය අමාත්‍ය කිහිලි රඹුකැල්ල, නියුච්ච අමාත්‍ය අංගචන් රාමනාදන්, ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හිරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවව යන මහත්වරුන් ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. නව අග්‍රාමාත්‍යවරයෙකු උපත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීන්දුවට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය ජනබලය නමින් අද රතපෙළපාලියක් සංවිධානය කර තිබුණා. ගාලු මෝදුරු පිටියෙන් අද දහවල් ආරම්භ වූ මෙම රතපෙළපාලිය පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන් කරන බවයි දැනුම් දී තිබුණේ. එහෙත් එය නිදහස් චතුරස්‍රය දක්වා පමණක් ගමන් කළා. ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙම විරෝධතාවට එක්ව සිටියා. ඇයි මේ පාර්ලිමේන්තුව කැඳවන දිනේ දිගින් දිගට කල් යවන්නේ? එක සැරයක් කිව්ව 4 වෙනිදා කියලා, 14 වෙනිදා කියනවා, 16 වෙනිදා කියනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න කැමති හැමෝටම පක්ෂපාත ભેදකින් තොරව මේ සටනට එකතු වෙන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දැන් මේක විසඳ ගන්න දෙන්නේ නැහැ. අපිට තියෙන්නේ එක දෙයයි, මහපාරේ බහැලා ජනතාවත් එකතු වෙලා මේ සටන පාරේ විසඳ ගන්න විතරයි අපිට අද වෙලා තියෙන්නේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවීම පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් අද බාර දුන්නා. අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයයි එම පැමිණිල්ල බාර දුන්නේ. පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා. අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ නිලධාරීන් මෙම පැමිණිල්ල බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ කාලයේ ඇතුළත හිටපු අග්‍රාමාත්‍යවරයා තම තනතුරෙන් ඉවත් කර තිබියදී දැනටමත් අරලියගහ මන්දිරයේ රැඳෙමින් කන්නේ පොදු දේපල අවභාවිතා කිරීමේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රජුන රන්තුංග මහත්තයා තමා හිටපු අමාත්‍යංශයට ගිහිල්ලා පොදු දේපල වැරදි විදිහට පරිහරණය කළා තියෙනවා. හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා තමන්ගේ අමාත්‍යංශයට ගිහිල්ලා පොදු දේපල වැරදි විදිහට පරිහරණය කළා තියෙනවා. මේ පැමිණිල්ල බාර දෙන්න අපේ බලාපොරොත්තුව මේ පොදු දේපල සාවද්‍ය විදිහට පරිහරණය කරන මේ අයට නීතිමය කටයුතු කරන්න ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් තවම රජයේ දේපල පරිහරණය කරන විශේෂයෙන් හරලියගහ මන්දිරයේ දිනපතාම කොළඹ ප්‍රදේශයේ සිටින විනයක් නැති පිරිස් එතනට ගෙනල්ලා අරක්කු දීලා බජව් දාන තනක් බවට පත් වෙලා හොඳට තිබුණු හරලියගහ මන්දිරයේ ජනාවාස වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රජයේ මුදල් වලින් ඩීසල් පෙට්‍රල් ගහනවා, වාහන පරිහරණය කරනවා. මේ රජයේ පුදුමහ ජනතාවගේ මුදල් ඉන්දා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නතර කරන්න වහාම ක්‍රියාත්මක වෙන්න. අමාත්‍යංශ කිහිපයක් සඳහා පත් කළ ලේකම්වරුන් කිහිප දෙනෙකු අද සිය රාජකාරිය ආරම්භ කළා.
ජනමාධ්‍ය හා ඩිජිටල් ඇටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නවලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය චරිත හේරත් මහතා නවධූරේ රාජකාරී ආරම්භ කළා. ඒ ජනමාධ්‍ය හා ඩිජිටල් ඇටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු දවනවා. ජනමාධ්‍ය හා ඩිජිටල් ඇටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රමණී ගුණවර්ධන මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුබව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කළ වසන්තා පෙරේරා මහත්මියද අද රාජකාරී ආරම්භ කළා. මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ විද්‍යා හා තාක්ෂණ පරිශුන නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසද ඒ මහත්මිය මීට පෙර කටයුතු කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ නවලේකම් ජේජේ රත්නසිරි මහතාද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා. ඒ මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන හා උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශවල ලේකම් ධූර දරා තිබෙනවා. සරත් ෆොන්සේකා මහතා අරලේගහ මන්දිරයේදී ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සරත් පොන්සේකා මහත්මයා ප්‍රකාශයක් නිකුත් කරනවා, මිලියන 3500ක් ලබා දීලා ජනාධිපතිතුමා ඝාතනය කරන්න සරත් පොන්සේකා විසින් කුමන්ත්‍රණය කරපු බවට, ඒ මාකඳුරේ මදුෂ්ට ඒ කොන්ත්‍රාත්තුව බාර දුන්න බවට, මාකඳුරේ මදුෂ්ගෙන් ඒ හඬපටයක් ලබා ගන්න ජනාධිපතිතුමා මේ වෙලාවේ උත්සාහ කරනවා කියන එක. සරත් පොන්සේකා මහත්මයා කරන ප්‍රකාශය පිළිබඳව අනිවාර්යයෙන්ම විධිමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්න, ඒ වගේ කතා කියන්න හේතුවක් තියෙනවා නම් ඒ පිළිබඳව විමර්ශනයක් කරලා ඒක රටට හෙළිදරව් විය යුතුයි. ඇත්තටම ඔබතුමාට හිටපු යුද හමුදාපති කියනත් මම ලැජ්ජසහගත වෙනවා. මේතුමා ෆීල්ඩ් මාෂල් අපේ රටේ, විශේෂයෙන්ම මේ රටේ අවධානය යොමු විය යුතුයි. මේ තනතුරේ මෙතුමා තවදුරටත් තිබිය යුතුද කියන එක. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තනගේ දෙවන ඉනිම ක්‍රීඩා කළ සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 322ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරගය තුන්වන දිනයට නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා ගත්තා. මේ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් ලබා ගත යුතුයි. ඒ සමගින් ස්වාධින රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 10ට. www.ipnnews.lk